එම්නම් සියලු දෙනාටම ආයුබෝවන් කියලා පිළිගන්නවා අමුතු වීඩියෝ channel එකට. ඉතින් channel එකෙන් අදත් ගිරෙන්නේ වෙනදා වගේම ගොඩක් අමුතු දේවල් අපි ගේන නිසා අදත් අමුතුම කතාවක්. ලංකාවේ අපේ ඉන්න ලාංකිකයන් විදේශ රටවල් වල ශ්‍රී ලංකාවේ නම ඉහළින්ම තබන්න සමත් වෙනවා. ඒක ඔබ මම අප හැම වෙලේම දකින සිද්ධියක්. ඒ නිසාම අපි හිතුවා අද ලංකාවේ විද්‍යාඥවරියක් ගැන ලෝකෙම කතා කරන ලෝකයේ ශ්‍රී ලාංකීයේ නම ඉහළින්ම තැබූ විද්‍යාඥවරියක් ගැන කතා කරන්න. ඉතින් මේ වීඩියෝ එකේ ඉතාමත්ම වැදගත් වීඩියෝ එකක් වෙයි. ඔබ හිතන්නේ නැති පැත්තකින් තමයි ඇය ලංකාවේ නම ඉහළට ගෙනියලා තියෙන්නේ. ඊට කලින් අපිට කතා කරන්න තියෙනවා පොඩි දෙයක් ගැන. මාත්කවත් චුට්ටක් එහාට ගෙනියලා කතා කරමු. මොකද මේ දේ කතා නොකර ඇය ගැන අපිට කතා කරන්න බෑ. අහලා තියෙනවද ලයිකන කියන වචනේ? ලයික් නෙමෙයි ලයිකන. ලයිකන කියන්නේ මොනවටද? අපි හැමෝම දැකලා තියෙනවනේ නේද ගස්වල, විශේෂයෙන්ම අපි කැලේ ඇවිදින්න එහෙම යද්දී අපි දකිනවා ගස්වල හැදිලා තියෙනවා මේ නිකන් පාසි වගේ වර්ගයක්, නිකන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම එහෙම කියන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ මෙන්න මේ වගේ ඒවා ඔබ අනන්තවත් දැකලා ඇති. ඉතින් මෙන්න මේවට තමයි ලයිකන කියන්නේ. ඉතින් මේ වගේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා ඔබ හිතනවා ඇති. මේකෙන් තියෙන විශේෂත්වය තමයි මේකෙන් විවිධ ආහාර වර්ග, සුවඳ විලවුන් වර්ග, ආලේපන වර්ග, එතනින් එහාට ගියාම මේක ඉතාමත්ම වටිනා දෙයක්. ස්වභාවික වර්ණකාරක හදන්න මේ වගේ ඉතා විශාල පරාසයක් පුරා විහිදලා තිනා මේ ලයිකන වලින් ගන්න ප්‍රයෝජන. ඉතින් මේ ලයිකන ගද්දී ලෝකයේ ලයිකන ගැන 16 වෙනි ශතවර්ෂයෙන් පසුව තිබුණු එකතුවක් තියෙන ස්වභාවික කෞතුකාගාරයක් තියෙනවා. ඉතින් මේ ස්වභාවික සම්පත් තියෙන මේ කෞතුකාගාරේ මේක තියෙන ලන්ඩන් වල. ඉතින් මේකේ විශේෂත්වය තමයි 16 වෙනි ශතවර්ෂයෙන් පසුව විවිධ පරිශන කරපු ලෝකයේ හොයාගත්ත ලයිකන වර්ග මේකේ ආරක්ෂිතව තියෙනවා. ඔබ දන්නවා ඇති චාල්ස් ඩාවින් කියන්නේ පරිණාමයේ පියා. ඉතින් ඒ චාල්ස් ඩාවින්ගේ අස්සනේ යොදා ඔහු පරිශන කරපු ලයිකන වර්ග පවා මේ කියන ලෝකයේ තියෙන මේ කෞතුකාගාරයේ ලන්ඩන් වල තියෙන මේ කෞතුකාගාරයේ තියෙනවා. ඔබ දන්නවාද මේ මෙවැනි කෞතුකාගාරයක අද ප්‍රධානත්වයේ දරන්නේ මෙහි සියලුම කටයුතු හොයා බලන්නේ, එතකොට මේක බාරව කටයුතු කරන්නේ ලාංකීය විද්‍යාඥවරියා. ඉතින් ඇයත් එක්ක, ඇය කියපු දේවල් එක්ක සහ ඇයගේ කතාව තමයි අද ගේන්නේ. ඉතින් මේක ඉතාමත්ම වැදගත්. ඔබ මේ වීඩියෝව අවසන් වෙනතුරුම නරඹන්න. ඔබට තේරෙයි ඇය මොනතරම් බලසම්පන්න, මොනතරම් කාර්යශූර, මොනතරම් වගකීම් සහගත කාන්තාවක්ද සහ ඇය ලංකාවේ නම මොනතරම් ඉහළින් ලෝකයේ සනිටුහන් කරලා තියෙනවද කියන එක ඔබට බලා ගන්න පුළුවන් වෙයි. එහෙමනම් අපි අද යන්නේ අන්නේ වීඩියෝ එක ගැනටයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. නමින් ගෝතමී වීරකෝන් වන ඇය ලන්ඩනයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ, එහෙම නැත්නම් නැචරල් හිස්ටරි මියුසියම් එකේ ලයිකන අංශයේ ජ්‍යෙෂ්ඨ භාරකරු ලෙස තමා කටයුතු කරන්නේ. ආචාර්ය ගෝතමී වීරකෝන් විසින් ලොවට හඳුන්වා දෙන ලද නව ලයිකන විශේෂ සංඛ්‍යාව 123. ඉන් 90ක් පමණ ශ්‍රී ලංකාවට ආවේණික විශේෂිකුවොත් ඔබ පුදුමයට පත් වෙනවා. ඒ වගේම ගෝතමී වීරකෝන් විද්‍යාඥවරිය විසින් ප්‍රකාශයට පත් කරලා තියෙන පරිශන පත්‍රිකා සංඛ්‍යාව 40කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි කියන්නේ ඇය විසින් සොයාගන්න ලද මේ ලයිකන සම්බන්ධයෙන් ඇය විශේෂ වාර්තා ගොඩක් ඉදිරිපත් කරලා තිබුණා. National Geographic Society කියන්නේ ලෝකයේ තියෙන විද්‍යාව හා සම්බන්ධ අධ්‍යාපන ආයතන වලින් ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයක්. මේක පිරිනමන අරමුදලක්. මෙම අරමුදල දිනාගත් පළවෙනි ආසියානු විද්‍යාඥවරිය වන්නෙත් ඇයයි. ඉතින් අපිට තේරෙනවා ඇති එතකොට ඇය කොයිතරම් ප්‍රබල කාන්තාවක්ද කියලා. කොහොම වුණත් ඊට වඩා විශේෂත්වය වන්නේ ඇය විසින් ලංකාව ඇතුළත මේ ලයිකන සම්බන්ධයෙන් කරන ලද පරිශනයයි. අපි කියවනේ මේ ලයිකන වලින් විශේෂයෙන්ම සිදු කරන්නේ ලෝකේ පුරා ඖෂධ හදන එක, සුවඳ විලවුන් හදන එක, රසකාරක හදන එක, ස්වභාවික වර්ණ හදන එක, ආලේපන වර්ග හදන එක, මේ වගේ විශාල ශ්‍රේෂ්ඨ ගණනාවක් පුරා පවතින එකක් තමයි ලයිකන කියන්නේ. ඉතින් ගෞතමී වීරකෝන් මහත්මිය විසින් 2015 ඉඳලා 2017 දක්වා ශ්‍රී ලංකා වාසිතව කර ලයිකන සම්බන්ධයෙන් ග්‍රැෆිඩේසි කියන ලයිකන වර්ගය සම්බන්ධයෙන් කළ පරිශනාවේදී ඇය සොයාගත්ත ලයිකන වර්ග 128ක්. මේකේ විශේෂත්වය වන්නේ මේ 128න් 97ක්ම ලංකාවේ මෑතකදී සොයාගත්ත ලයිකන විශේෂයක් වීමයි. ඉතින් ඒක නිසාම ලොව පුරා එක රටකින් හොයාගත්ත වැඩිම ලයිකන ප්‍රමාණයට අද හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවයි. ඇයෙහිදී කියනවා මේ වගේ පරිශන කරද්දී ඇයට කඳු නගින්න, ගස් නගින්න, ඒ වගේම දින ගණනක් කැලෑවල ඉන්න මේ වගේ දේවල් සිද්ධ වෙනවා. එතකොට වැඩිපුරම
පිරිමි පුද්ගලයන් සහිත ටීම් එකක් එක්ක තමයි එහෙම නැත්නම් මේල් ටීම් එකක් එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ. නමුත් ලංකාවේ තත්ත්වයත් එක්ක යම් යම් අභියෝගවලට ඒ අවස්ථාවවලදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ වගේ පරිශ්‍රණවලට කාන්තාවන්ගේ දායකත්වය අතිශයින්ම අවශ්‍ය බව තමයි පවසන්නේ. එහෙම ගමනක් ඇවිල්ලා තමයි එංගලන්තයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ මේ ලයිකන් අංශයේ ප්‍රධානියා බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඇයගේ යටතේ තමයි පවතින්නේ ලෝකේ පරිණාමවාදය ගැන කතා කරද්දී පරිණාමවාදයේ පියා ලෙස සැලකෙන චාල්ස් ඩාවින් විසින් එකතු කරපු ලයිකන ඔහුගේ අත්සන සහිතව සුරක්ෂිතව තබා තිබෙන්නේ ඇයගේ අධීක්ෂණයේ යටතේ. ඉතින් ඒ වගේම ඇය කියනවා මේ ලංකාව කියන්නේ මේ ලයිකන සම්බන්ධයෙන් ලෝකෙ මේක ඉතා පුළුල් විෂයක්, අපිට මේක අලුත් විෂයක් වුණාට. ඉතින් ලයිකන සම්බන්ධයෙන් ලෝකයේ තියෙන හොට්ස්පොට් එක විදිහට තමයි ලංකාව හඳුන්වන්නේ. ඇයි කියනවා වැඩිදුරටත් ලංකාව කියන්නේ පොඩි රටක් වුණාට ලංකාව ඇතුලේ තියෙන මේ සම්පත් මෙවැනි දෙයක් ලෝකෙ වෙන කිසිම රටක දකින්නට ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසාම ලංකාව ඉතාමත් සුවිශේෂී වෙනවා මෙම ලයිකන සම්බන්ධයෙන් කතා කරද්දී. කොහොම වුණත් ඇය වැඩිදුරටත් කියා සිටිනවා මේ පරිශ්‍රණ තවදුරටත් ඉදිරියට යද්දී සහ දැනටමත් එම පරිශ්‍රණ කටයුතු කරගෙන යද්දී ලෝකයේ පුරා සිටින විද්‍යාඥයන් ලංකාව දෙස බොහෝ සෙයින් අවධානය යොමු කරලා තියෙනවා කියලා. මේත් එක්කම අපිට හිතන්න තව දෙයක් තියෙනවා. අපේ තියෙන සම්පත් පිට රටවල් වලට ගිහිල්ලා ඒ වගේ නිෂ්පාදනය වෙන නිෂ්පාදනවල අයිතිය පිට රටවල් වලට යා නොදී ඒ රැක ගැනීමට අපිට අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ සඳහා මහඟු කාර්යයක් ඇය සිදු කරමින් ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ කඩලාන ශාකාශ්‍රිතව පවතින ලයිකන තුල අඩංගු රසායනික සංයෝගවල පිළිකා නාශක ගුණ ඇතැයි සිය දායකත්ව අවසනවා. ජෛව විවිධත්වය අතින් පොහොසත් ශ්‍රී ලංකාව පුංචි ඇමසන් වනයක් ලෙස අඳුන්වන ඇය එකී පරිසර පද්ධතිය රැක ගැනීමට හැකිනම් ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් මගින් තවත් බොහෝ දේ ලොවට දායාද කළ හැකි බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා. ශ්‍රී ලංකාව පොඩි රටක් වුණාට විවිධත්වය අතින් ඉතාම ඉහළයි. මම තාම මේ පරිශ්‍රණ කරලා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ 5%කට අඩු භූමි ප්‍රමාණයක. එතකොට මේ ලයිකන සියල්ල වාර්තාගත වෙන්නේ ඒ සීමිත භූමි ප්‍රමාණය තුලයි. ශ්‍රී ලංකාව තුළ ඇති පරිසර පද්ධති 100%ක් අධ්‍යයනය කළ දවසට ලයිකන 3000කට අධික සංඛ්‍යාවක්වත් ලංකාවෙන් වාර්තා වෙන්න පුළුවන්. විවිධ වර්ණ සහ ත්‍රිමාණ හැඩවලින් සමන්විත ලයිකන බොහෝ විට ශාක සහ පර්වත මතුපිට දක්නට ලැබෙනවා. ලෝ පුරා ලයිකන වර්ග 20000ක් පමණ හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම රසායනික සංයෝග 2500කට අධික සංඛ්‍යාවක් ලයිකන මගින් නිපද වෙන බවත් හඳුනාගෙන තියෙනවා. ආචාර්ය ගෞතමි වීරකෝන් පවසන විදිහට ලයිකන යන කුඩා පරිසර පද්ධතියක් වෙනවා. ලයිකන පුස් සහ ඇල්ගී හෝ නීලහරිත බැක්ටීරියාවක සහසංයෝජනයෙන් හැදෙන ජීව විශේෂයක් වශයෙන් හඳුන්වන්නත් පුළුවන්. ඊට අමතරව බැක්ටීරියා සහ ඊස්ට් වැනි සෛල වර්ගත් මෙහි දක්නට ලැබෙනවා. මේ සියල්ල එකට එකතු වෙලා ජීවත් වෙන නිසා ඒ කුඩා ස්වභාවික පරිසරයක් වශයෙන් හඳුන්වන්නත් පුළුවන්. ලයිකන පාරිසරික තත්ත්ව නිර්ණය කිරීම සඳහා ජීව මිනුම් දර්ශකයක්, එහෙම නැත්නම් බයෝ ඉන්ඩිකේටර් එකක් වශයෙන් ලෝ පුරා භාවිතා කරනවා. ඒ ලයිකනවල තිබෙන විශාලතම වැදගත්කම මොකද? ලයිකන පරිසර උෂ්ණත්වයට, වායු දූෂණයට, වනාන්තර අවක්‍රමණයට, වාසභූමි අවක්‍රමණයට ඉතාමත් සංවේදී. 16 ශතවර්ෂයේ ඉඳලා මේ දක්වා ලොව පැරණිම සහ විශාලම ලයිකන එකතුව තැන්පත් කර ඇති ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ලයිකනංශයේ ජ්‍යෙෂ්ඨ භාරකරු වෙන්නේ ආචාර්ය ගෞතමී වීරකෝන්. ඊට අදාළ පරිපාලන, කළමනාකරණ සහ පරිශ්‍රණ කටයුතුත් මෙහෙවන්නේ ඇයයි. ඇය යටතේ තවත් පරිශ්‍රකයක් කටයුතු කරනවා. ලොව ඉදිරියේදී දැවැන්තම අභියෝගය වෙන දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් මාර්තු මාසයේදී ආරම්භ වන පරිශ්‍රණයකට සහභාගී වීමට නියමිත ආචාර්ය ගෞතමී වීරකෝන් 30 පමණ සමන්විත පරිශ්‍රණ කණ්ඩායමේ සිටින එකම දකුණු ආසියානු විද්‍යාඥවරිය වෙනවා. ඉතින් ඒකත් ලංකාවට මහත් ආඩම්බරයක් ගෙන දෙන කාරණයක්. ලන්ඩනයේ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ එක්සත් රාජධානියේ පරිසර විද්‍යා සහ ජල විද්‍යා මධ්‍යස්ථානය, රාජකීය උද්භිත උද්‍යානය, එඩින්බරෝ පේරාදෙනිය විශ්වවිද්‍යාලය සහ සාක් කලාපයේ විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන එක්ව හිමාල කලාපයේ සිදු කිරීමට නියමිත එම පර්යේෂණය මගින් නයිට්‍රජන් සහ ඇමෝනියා වායුව ඉහළ යාම, හිමාල කඳුවැටි ආශ්‍රිත පරිසර පද්ධතියට සහ දකුණු ආසියාතික ස්වභාවික පරිසර පද්ධති කෙරෙහි බලපාන ආකාරය නිර්ණය කිරීමට නියමිතයි. ලයිකන කියන්නේ ජීව මිනුම් දර්ශකයක් වශයෙන් යොදා ගන්න පුළුවන් දෙයක් නිසා සිය අධීක්ෂණයේ යටතේ එම පරිශ්‍රණ සිදු කිරීමට නියමිත බව ආචාර්ය ගෞතමී වීරකෝන් සඳහන් කළා. එහිදී දේශගුණ විපර්යාසයේ හේතුවෙන් ඉදිරි වසර 200 තුළ ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවලට එල්ල විය හැකි බලපෑම නිර්ණය කිරීමට නියමිත බවත් ඇය වැඩි දුරටත් පැවසුවා. එහෙමනම්
ඔන්න අද වීඩියෝයෙන් අපි ගෙනාවේ ආචාර්ය ගෝතමි වීරකෝන් ගැන. දකුණු ආසියාව ඉදිරි කාලය තුළ කොහොම පරිසර තත්ත්වයන් වලට මුහුණ දෙනවාද කියන එක සහ දැනට පවතින පරිසර තත්ත්වයන්ගේ වෙනස් වීම නිසා මොන තත්ත්වයේද තියෙන්නේ කියන එක නිර්ණය කරන කණ්ඩායමේ නායිකාව දකුණු ආසියාවේ එකම නියෝජනය වන්නේ ඇයයි. ඉතින් ලාංකිකයන් වශයෙන් අපි ඉමහත් ආඩම්බරයට පත් වෙන්න ඕන කාරණයක් තමයි ඇය ගැන. එහෙමනම් අද වීඩියෝවෙන් මම හිතනවා ඔබට යම්කිසි දැනුමක් ලැබෙන්න ඇති. ඒ වගේම ඔබට හිතරත් යම්කිසි සතුටක් දැනෙන්න ඇති. ලාංකීය කාන්තාවක් එහෙම නැත්නම් ලාංකිකයෙක් ලෝකේ ඉතා බාහිර දූර වගකීමක් ලබාගෙන ලෝකයේ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරන එක ගැන නැවතත් මෙවැනිම වීඩියෝවකින් හමු වෙමු. ගිහින් එන්න. ඔබට සුබම සුබ දවසක්. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න. bell icon එක මත click කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.